संपूर्ण संख्या इंग्लिश अरे ये वगे मित्री विजय प्रकाश ने पद टीक पद तीन पद के पद देखा तीन एक विजय कर्म अतुले अंतिम हतर मेडिक अन्याते आई अन्याते सांगुण के आई विजय प्रकाश ने पदे गिनाडी तुनक बोलवा गण उत्तर इसलिए अन्याद पदे वाई ने अन्याद पदे वाई पास अन्याद पदे सांगुण के मुकद देखा इस तीन देखा वाई दिन हाथ वाई इस तीन देखा ने देखा से विजय प्रकाश ने पद मत पद मेरी देखा थी देखा वाई किया नहीं कहीं हाथ किया नहीं से मुकद दंड कार में कौन आ गया इससे लम में देखा वाई गुणा दिन है हाल किलो किए हाल किलो एक रुपया लेक्स हरे फिटी किलो एक वाई रुपया वाई हरे इधर बस अपने कहाँ ना मैं बार का देखें मैं किलो एक बैगिन मिल दी गया नहीं मटा अवश्य बना मूल मूदल हाँ एक ऐन मुकाद दें नोने हाल किलो क्या नेक्स नहीं फिटी किलो क्या नहीं वाई यार उत्तर एक्स ना वाई नहीं देखा तू बने नोन देखें मुकाद क्या नहीं आर किलो पहाक्सा पेड़ किलो देखा गैनीमट वाश्वे ना मुलमुदर ने आर किलो दम पहाक कौन है ये गैने एक्स वाले को पहाक कौन है ये नाम पहाई एक्स होने पेड़ किलो देखा है ना एक पेड़ किलो का क्वाइलंग ये वाले देखा देखा ही वाला मैं तेरे ने मुदल अरे तुम गिनी दिन होगा तूना मैं वार का देखें मैं ग्राम पांच सीजे बगीन मेरा दिन ने टा वाश्वे वाले बना मुदल
දැන් කිලෝ එකක් කියන්නේ x නේ එහෙනම් මේ ග්‍රෑම් 500ක් කියන්නේ කිලෝ එකෙන් භාගයක් නේ එහෙනම් රුපියල් x නම් මේ කිලෝ එකක් ග්‍රෑම් 500ක් කියන්නේ මොකද x පරිම 2 නේද රුපියල් 40 නම් කිලෝ එකක් ග්‍රෑම් 500ක් වෙන රුපියල් 20යි නේ ඒ කියන්නේ දෙකෙන් බෙදන්න එපේ ඒ ගාණ නේ එහෙනම් x බෙදන්න ඕනේ දෙකෙන් ග්‍රෑම් 500ක් ගන්න පිටි තේමයි නේ පිටි වලුත් y බෙදීම 2 ඕනේ ග්‍රෑම් 500ක් ගන්න එන එකේ උත්තරේ මොකද x බෙදීම 2 එකතු කිරීම y බෙදීම 2 අන්න ඒක තමයි අගේ නේ හරි ඒකේ මොකද වෙන්නේ මුලින්ම පටන් ගමු පළවෙනි එකෙන් නේ 6 පළවෙනි එකකින් a ධන a ධන a ඒ කියන්නේ ඒවා තුනක් ඇවිල්ලා නේද එහෙනම් මේ 3යි a ඒ තුනක් ඉන්නවනේ තව එකක් ගමු 4x ධන 3x කියලා ඒ කියන්නේ මෙතන x 4ක් තියෙනවා මෙතන x 3ක් ඉන්නවා එකතු ගන්න ඕනේ මෙතන ඔක්කොම x 7ක් ඉන්නවානේ 7යි x එන උත්තරේ තව එකක් අපි බලමු මෙහෙම එක p ධන 4p ඍණ 2p දැන් බලන්න p ධන 4p p ධන 4p කියන්නේ ඔක්කොම p 5ක් තියෙනවානේ 5යි p වලින් අඩු කරනවා 2p 3යි p නේ නේද 3යි p හරි ඉතින් සහ 6 වෙනි ගම 6 වෙනි ගන්න මොකද්ද 6x ධන 10 ඍණ 4x ධන 7 දැන් මොකද්ද වෙන්නේ දැන් ආ එක වගේම සෙට් එකක ඉන්නවනේ එක වගේ පදරික ඉන්නවනේ ඒ ටික වෙනම එකතු වෙන්න ඕනේ මේ x පද වෙනම එනවා සංඛ්‍යා ටික වෙනම එනවා දැන් x මේ x පද කොහමද එන්නේ 6x ඍණ 4x උත්තරේ මොකද්ද x 6ක් තිබ්බනම් හරි x 6ෙන් අඩු වෙනවා x 4ක් එන ඔක්කොම ඉතුරු ගියක් තියෙනවා ඉතුරු වෙන්නේ 2යි නේ 6යි 4ක් ගියාම 2යි නේ අඩු වුණා එහෙනම් 2යි x මෙතන මොකද ධන 10 ධන 7 10යි 7යි එකතු කරනවා 17යි නේ 17 අන්නේම ගන්න පුළුවන් හරි දෙවෙනි එක ඊට පස්සේ දැන් තව එකක් ගමු ඒ b කොටසේ ටිකක් ගමු ඒකේ බලමු අපි දෙවෙනි ගාන හරිද 5x ඍණ 3y ඍණ 4x ඍණ 2y දැන් මොකද්ද වෙන්නේ x x පද ටික වෙනම ගන්න ඕනේ හරිද එක වගේ ආයේ තියෙන වෙනම ගන්න ඕනේ 5x ඍණ 4x 5x වලින් අඩු කරනවා 4x ඒ කියන්නේ 5ෙන් 4ක් ගියාම 1යි ඉතුරු වෙන්නේ නේ එහෙනම් 1x කියන්නේ නිකන් x ඊට පස්සේ මෙතන මොකද්ද වෙන්නේ ඍණ 3y ඍණ 2y ආ මේක මොන වගේද ඍණ 3 ඍණ 2 වගේ නේද අර ඉස්සෙල්ලා අප පාඩමේ කරේ සංඛ්‍යා දෙක අඩු කරනකොට නැත්නම් එකතු කරනකොට ලකුණ සමාන නම් මොකද කරේ එකතු කරානේ 2යි 3යි 5යි ගත්තා ලකුණ වෙන ඍණ නේ ඒ කිව්වනම ඉස්සෙල්ලා පාඩමේ එහෙනම් මේකත් මොකක්ද දෙන්න ඕනේ ඍණ 3 ඍණ 2 ඍණ 5යි y හරිනේ ඍණ 5යි y ලකුණු දෙක මාරු වුණා නම් මෙහෙම આવොත් ඍණ 3 ධන 1 වගේ තිබ්බොත් මොකද කරේ ලකුණු වෙනස් නම් එකතු කිරීමෙන් හරිද එකතු වේවි අඩු කරානේ 3 එකක් ගියාම 2යි ලකුණු දාන්නේ විශාල සංඛ්‍යාවේ ලකුණු ඍණ ඒ එකතු වේවි ගුණිතේ බෙදීමේදී මොකද කරේ අර මං ඉස්සර කරා වගේ ඒ විදිහට ගන්න ඕනේ හරි තේරුණානේ මේ ක්‍රම දෙකක් තියෙන්නේ ගුණිතේ පටල ගන්න එපා මේකත් එක්ක හරිනේ එන මෙතන උත්තරේ 5 x ඍණ 5 y අපි තව එකක් ගමු මේක අන්තිම එක මෙහෙම 2p ධන 3 q ධන 4 r ඍණ නෑ ධන p ඍණ 2 q ඍණ 3 r දැන් මෙතන අපිට p set එක වෙනම ගන්න ඕනේ මේ එකම set එක p මෙතන p ඉන්න මෙතන තව p එකෙනෙක් ඉන්න එන එතන වෙනම ගන්න ඕනේ 2 p ධන p 3p q වෙනව ගන්න ඕනේ මේ q මෙතන ඉන්නා මෙතන ඉන්නවා 13i q ඍණ 2i q 3ෙන් 2ක් අඩු කරාම 1යි නේ يعني 1i q يعني q හරි ඊට පස්සේ මෙතන r වෙනම ගන්නවා 4i r ධන 4i r ඍණ 3i r ඔතෙන් 3ක් ගියාම 1යි නේ 1i r ඒ කියන්නේ r හරි ඔන්නවම ගන්න දී
එතකොට පහයි එක අභ්‍යාසයේ ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද? පළවෙනි ගාන. පවුලක් තියෙනවානේ. පවුලේ මොකද්ද වෙන්නේ? සමාජිකයෝ 3ක් ඉන්නවා. හරි මවගේ වයස x ද අවුරුදු x. පියාගේ වයස අවුරුදු y ද පුතාගේ වයස අවුරුදු z ද වේ. හරිනේ? එතකොට දැන් මේ පළවෙනි මොකක්ද අහන්නේ? තුන් දෙනාගේම වයසේ එකතුව. තිදෙනාගේ වයසේ එකතුව සඳහා වීජ ප්‍රකාශනය ලියන්න ඕන. තිදෙනාගේ එකතුවනේ. ඒ කියන්නේ පුතා sorry මව x නම් පියා y නම් පුතා z. ඔය තියෙන එකතුව තුනේ එකතුව. දෙක යන්නේ මොකද්ද අවුරුදු 5කට පසුව එකතුව. දැන් බලන්න මේ මේ වලියෙමුකෝ දැන් ඕන්න අපි දැන් මව ඉන්නවා පියා ඉන්නවා පුතා ඉන්නවා හරි මේ දැන් වයස ගත්තොත් දැන් මව x පියා y පුතා z අවුරුදු 5කට පස්සේ 5කට පසු මොකද්ද වෙන්නේ මේ x ට මොකද්ද වෙන්නේ x ට තව අවුරුදු 5ක් එකතු වෙනවනේ දැන් ඔයාලට අවුරුදු 10යි නං අවුරුදු 5කට පස්සේ 10ට 5ක් ඇවිල්ලා 15 වෙනවා ඒ වගේ අවුරුදු 5කට පස්සේ x x ට තව 5ක් එකතු වෙනවා මවටනේ පියාටත් එහෙමනේ පියාට එහෙම මේ අවුරුදු වැඩියෙන් යන්නේ නැහැ එහෙම මොකුත් කියලා නැහැනේ පියාටත් අනිවාර්යයෙන් අවුරුදු 5ක් එකතු වෙනවානේ පුතත් එහෙමයි හරි පුතාට සෙඩ් වලට අවුරුදු 5ක් එකතු වෙනවා නේ දැන් මොකක්ද දාන්නේ දැන් මෙන්න මේ තුනේ අලුත් එකතු අහන්නේ එහෙනම් මොකක්ද වෙන්නේ ඒකේ උත්තරේ මොකද්ද? දෙවැනි එකේ x ධන 5 එකතු කරනවා y ධන 5 එකතුව z ධන 5. දැන් x තමේ තව x පදයක් නැහැ නේ මෙතන තව එකතු වෙන්න. එහෙනම් ඒක තියනවා එහෙම හරිද? පහට තියනවා නේ පහට මෙතන පහක් තියනවා මෙතන පහක් තියනවා මෙතන පහක් තියනවා. ධන 5 ධන 5 ධන 5. 5යි 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 ඉතර 15යි නේ. එහෙනම් අන්තිම උත්තරේ මොකද්ද? x ධන y ධන z ධන 15 තමයි එකතුව නේ. නවතම එකතුව. ඊට පස්සේ තුන්වෙනි ගාන පියාගේ සහ පුතාගේ වයසතල වීජීය වෙනස sorry පියාගේ හා පුතාගේ වයසතල වෙනස අනේ වෙනස කියන්නේ අඩු කිරීමනේ එහෙනම් අඩු කරන්න ඕනේ පියාගේ වයස කීයද y පුතාගේ වයස z නේ නෑ අඩු කරන්න ඕනේ නේද y වලින් අඩු කරන්න ඕනේ z වෙනස කියන්නේ අඩු කරන්න හතරවෙනි එක පුතා ඉපදෙන විට මවගේ හා පියාගේ වයසල එකතුව ඒ ගන්න කොහොමද දැන් මේ දැන් අවුරුදු ගාන මේ තියෙන දැන් වයස මේ තියෙන අවුරුදු 5කට පස්සේ වයස ඊට පස්සේ අපිට ගන්න ඕනේ පුතා ඉපදෙන විට වයස පුතා ඉපදෙන විට මොකද්ද උත්තරේ ගන්න ඕනේ හරි එකතුව ගන්න ඕනේ කොහොමද ඒක ගන්න දැන් පුතා ඉපදෙද්දි පුතාගේ වයස 0යිනේ නේ පුතා අවුරුද්දක් කියලා ඉපදෙන්නේ එහෙමකුත් නැහැනේ හරි අනිවාර්යෙන් යාගේ වයස 0ක් වෙන්න බෑ පුතා ඉපදෙද්දී යාගේ වයස 0යි. එහෙනම් මේ z වලින් අපි අඩු කරන්න එපා නේද z. එතකොට නේද 0 එන්නේ. ධන 2 ඍණ 2 වගේ. 0 වෙනද නැහැ z වලින් අඩු කරනවා z. දැන් යාගේ අවුරුදු 10යි නං වයස. එහෙනම් ඒ 10ෙන් අඩු කරන්න එපා 10ක්ම. එතකොට නේ 0 එන්නේ. එහෙනම් මේ තියෙන්නේ පුතාගේ වයස තමයි ඒ ඉපදෙනකොට 0යි. එහෙනම් මවගේ වයස මොකක්ද වෙන්නේ? මවගේ වයස වෙන්න ඕනේ. දැන් වයස x නේ. එහෙන් අඩු වෙන්න ඕනේ z. පුතාගේ වයස අඩු වෙන්න ඕනේ. පියත් එහෙමනේ පියාගේ දැන් වයස y අඩු වෙන්න ඕනේ පුතාගේ දැන් වයස. ඉසේ. හරිනේ. ඉපදෙද්දී දැන් හිතන්න පුතාට අවුරුදු 10යි කියලා. පියාට අවුරුදු 40ක් කියලා හරි. එතන මොකද්ද අපි කරන්නේ? දැන් එයා ඉපදෙද්දී මොකද්ද? ඉපදෙද්දී අවුරුදු 10කට කලින්නේ. පුතා ඉපදෙද්දී අවුරුදු 10කට කලින් තමයි ඉපදුනේ හරි. එතකොට මේ පියාගේ වයස මොකක්ද වෙන්නේ? 40 ඍණ 10නේ 30නේ. අන්නේ හරිද දැන් පියාගේ වයස y නම් අඩු කරන්න ඕනේ පුතාගේ වයසෙන් එතකොට ඒ උත්තර අපිට හම්බෙන දැන් අහන්නේ මොකද්ද අන්තිමට මේ ගාණේ මොකද්ද අහන්නේ ප්‍රශ්නේ අහන්නේ මවගේ සහ පියාගේ වයස එකතු අහන්නේ එකතු හරි එහෙනම් දැන් මවගේ වයස මොකක්ද දෙන්නේ x ඍණ z පියාගේ මොකක්ද එකතු කරනවා පියාගේ වයස y ඍණ z හරි දැන් x වලට තව පදයක් නැහැ එකතු වෙන්නේ z ඩයි ඉන්නානේ මේ ඍණ z ඍණ z. ඒ කියන්නේ ඍණ එක වගේ. උත්තරේ මොකද්ද? ඍණ එකයි ඍණ එකයි. නේ? ලකුණ සමානයි. එහෙනම් අපි එකතු කරනවා දෙක දානවා. ලකුණ ඍණනේ. ඍණ දෙක.
එහෙනම් උත්තරේ මොකද x ධන y ඍණ 2z අන්නේම ලියන්න පුළුවන් හරි देवनी गाने इसलाम पी तिब्बाने एक तूना पहा वैडी उना गया एक तू वेनावानी तो पहा वैडी उना वाले भी नहीं देवनी ने बात तीन देखा एम पुआत पाते पीटे पात देखा गया नीमट वैसे वैन मुदल पीटे पात देखा गान तब मेरी नेकाक में नहीं वाके देखा गान ने पहले पी जन पहा किये न संपूर्ण के वाके देखा නේ අන්නේ ඔලියන්න පීතන භාගයෙන් දැන් මෙන්න ප්‍රකාශනේ ඒ වගේ දෙකක් ගෝනේ එතකොට මොකක්ද දැන් කරන්නේ මේ ගුණිතයන්නේ තියෙන්නේ වරහණක් එක්කනේ තියෙන්නේ ගුණ වෙන්න ඕනේ දෙවාරයක් p කියන්නේ 2යි p දෙවාරයක් පහ කියන්නේ 10යි 2යි p යන 10ක් ඕනේ හරිනේ ඊට පස්සේ 3 තියෙන්නේ මොකද්ද වත්පතක පිටපතක් මුද්‍රණය සඳහා රුපියල් q මුදලක් වැය වේ लाभे ලාභය කියන්නේ විකුණුම් මිල අඩු කිරීම ගත් මිල එහෙම නෙන්නේ දැන් විකුණන මිල අඩු කරන්න ඕනේ මේක ගත් මිල නැත්තම් මේක නිෂ්පාදිත මිල හදපු මිල නේ නැත්තම් වැයවු මිල يعني මෙයා විකුණුවේ කීයද විකුණුවේ පීදන පහට නේ මෙයාට වැය වුණා කියද මේක හදන්න මේක මුද්‍රණය කරන්න Q වැය වුණා නේ يعني Q අඩු කරන්න එහෙනම් මේ තමයි උත්තරේ හරි ඒක උත්තරේ මේක ඊළඟට එන්නේ හතර වෙනි එක මොකද්ද මුද්‍රණයට අමතරව බෙදාහැරීමට එක් පිටපතක රුපියල් R ගන්නවා නේ ඒ කියන්නේ ඇත්තම දැන් මේ මුද්‍රණය කළා තව බෙදාහැරීමට බෑනේ ඒකට ගණක් යනවානේ ඒක රුපියල් R R වැය වෙනවා දැන් ගන්න මේ මේ අරුව මේ 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 මෙන් පුවත්පත් 10කින් දැන් ලැබෙන ලාභය දැන් ලාභය අහලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සලා අපි එකක් ගමු. එක පිටපතක් ගමු. පිටපතක ලාභය කියදී අනේ පිටපතක ලාභය. එතකොට දැන් පී ගණන පහනේ යා විකුණන්නේ. මේ තියෙන යාට හම්බෙන ආදායම. ඉතින් අඩු කරනවා ඉස්සලා මුද්‍රණය කළ මිල කිව් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ බෙදා හැරීම් මිල අඩු කරනත් බෑ. දැන් අලුතෙන් එකක් දැම්මනේ. ඒකත් අයින් කරලා දාන්න. දැන් මේ තියෙන එක මේ පිටපතක ලාභය. කොහොම අඩු වෙන්නේ බෑ. එනා පිටපත් 10 ලාභය ගන්න එක මේ ඉස්සල්ලමද මේක ගුණ ගන්නවනේ 10 න් නේ පීදාන 5 ඍණ q ඍණ a ගුණ ගන්නවා 10 හරි ඔබ ලියගන්න